සතමතින් නොදකින්න සිටන් හද ලගින්නලදින විිෂ්න්මයේ හැමවිම සරසා කියා දෙමුණේ ප්‍රීමයයි ශ්‍රී වචනයයි මනදේව ප්‍රකාශනය පේදුරතුමන් විසින් ලියනලද පළමෝන හසුනින් උපටාගත් පාටයකි ක්‍රිස්තුන් වහන්සේගේ දුක්විඳීමට සාක්ෂිකාරයෙකුද එළිදරව් වන්නට තිබෙන උන්වහන්සේගේ තේජසට පංගුකාරයකුද වන්නට බලාපොරොත්වෙන් සිටින සභා මූලිකේකු වන මම ඔබ අතර සිටින සභාමූලිකයන්ගේ ඉල්ලීමක්කරමි. ඔබට බාර දෙනලද දෙවියන් වහන්සේගේ බැටලුරැල පෝෂණය කරන්න. බලකිරීමක් නිසා නොව දේව කැමැත්ත අනුව සතුටු සිතින් එසේ කරන්න. මුදලට ඇතිගිජුකමින් නොව සේවයට ලැදිියාවෙන් එසේ කරන්න ඔබට භාරව සිටිනාය කෙරෙහි ආධිපත්ය පෑමෙන් වැලකී පැලට ආදර්ශයක් වන්න එවිට ප්‍රධානයේඩේරාණන් ප්‍රකාශවන කල්හි ඔබ නොමැලවෙන මහිමාන් විත කිරුල ලබන්න හුය. දේව වචනය මෙසේය ශුදෝම් මතවතුමාන්ගේ සුවිශේෂෙන් ඔපුට ගත් පාටයකි ජෙසුස් වහන්සේ පිලිප්පි කායිසාරියේ පෙදෙස්වලට පැමිණි කල මනුෂ්‍ය පුත්‍රයානෝ කවරෙක්්‍ය කියා මිනිසුඛයද්දැයි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූසේක ඔහු කතාකොට සමහරෙක් ස්නාවක ජෝහන්නකාද සමහරෙක් එලියාය කියාද අන්සමහරෙක් ජෙරෙමියන් නොහොත් දිවසිවරයන්ගෙන් කෙනෙක්ය කියාද කියතිීකීය. එහෙත් ඔබ, මාක් කවරිකු කියා කියන්නහු දැයි උන්වාන්සේ ඔවුන්ගෙන් ඇසූසේක සීමොන් පේදුරු උත්තරතමින් ඔබ ක්‍රිස්තුවරයානෝය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝයයි කීය. ජෙසුස් වහන්සේ උත්තරතමින් ජෝනාකි පුත් සීමොන් ඔබ ඉතා භාග්‍යබන්තය මන්ද සුවර්ගහි වැඩබසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මගකින් මේ ඔබට හෙළිදරවු නොකරන ලද්දේය මම ඔබට කියමි ඔබ පිහිදුරය මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්නෙමි පාතාලයේ දොරටු වලට වුවද ඒ පරාජය නොකළ හැකිය ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි ඔබ පොළවේහිදී යමක් බඳන්නෙහිද ඒ ස්වර්ගේහිදී බඳිනු ලබන්නේය. ඔබ පොළොවෙහිදී යමක් මුදන්නෙහිද එය ස්වර්ගෙහිදී මුදනු ලබන්නේයයි වදාලසේක. තවද තමන් කිසුස් වහන්සේ බව කිසිවකුට නොකන ලෙස උන්වහන්සේ ශ්‍රාවකයන්ට අනදුන්සේක. ගැලවීමදායක සුභාරංචියනම් මෙසේය. ක්‍රිසිස් වහන්සේ තුළ මා ප්‍රාදර සහෝදර සහෝදරයනේ අද දවසේ අපේ ශුදුූ පේදුරු අපොස්තුලු තුමන්ගේ ශුදතාසනයේ මංගල්ලය සමරණවා. මේ මංගල්ලයේ අර්ථය තමයි සබහා නායකත්වය. ද කරගෙන හෙමනැත්තන් සභාවේ නායකත්වයට අපි කරන ගරුකිරීම මතක් කරලා. ඒ ඔස්සේ ඒ ඔස්සේ සෑදුනු බංගල්ලයක් සමරීම. මා ප්‍රාදර සහෝදර සහෝදරයනි ඒ අනුව යමින් අධදවසේ ශුද්දෝ සුපුුවතේ අපිට මතක් කරනවා පේදුරු තුමන්ගේ මහා ප්‍රකාශනය සහ ජේසු ේදුරුට දෙන පොරොන්දුව. පේදුරු මත ජේසුන් වහන්සගේ සභාව පිහිටනවා කියන එකත්. එවගේම පේතුරු අපොස්තුලතුමන්ගේ නාමයෙන් හැදෙන්නාවේ සභාව, මෙලවෙහි බඳින යමක්, ස්වර්ගෙහිද බඳිනවා කියලත්, මෙලවෙහි මුදන යමක් ස්වර්ගෙහිද මුදනවා කියලත්. මේ, ආකාරයට ජේසුස් වහන්සේ මිහිපිට ඉන්නකොටම ශුදෝ සභාව හා ස්වර්ගීය සභවාතර සම්බන්ධතාවයක් ගොඩනගල තියෙනවා. දේවරාජ්‍යයේ මානුෂීය මුහුණුවර තමයි ශුද්ද ව සභහාව කියන්නේ ශුද්ද ව සභාව වැඩ කරන්නේ දේවරාජ්්‍ය ගොඩනගන්නට ඒ ගොඩනැගීමේ කර්තවවය තුළ තමයි ශුද්දෝ සභාව නියලිලා ඉන්නේ. ඒ ගොඩනැගීම සඳහා නායකත්වය දෙන්නේ ශුද්දෝ සභාව. ඒ නිසා ශුදෝ සභහාවේ නායකත්වය මේ දේවරාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් ගන්නාව උත්තීන්දුතීරණ මෙලෝදී වගේම ස්වර්ගයේදීත්. එකඟ වෙන තීන්දු තීරණ බවට පත්වෙනවා. එහෙම වෙන්නේ මේ හුදෙක් එක් මනුෂ්‍යය ගන්න තීරණ නෝන නිසා මේ ක්‍රිස්තු දේහේ තීරණ වෙන නිසා මේ කරිස්තුස් වහන්සේ හිසවෙන අපි හැමෝම අවෙන ක්‍රිස්තු දේහය නම්බූ ශුද්දව සභහවේ තීරණ වෙන නිසා එම වෙන්නේ මේ සභාව ඇ තුළේ ශුද්ධාත්මාණන් වහන්සේ වැඩ සිටිෙන නිසා. එනිසා සභහා නායකත්වයට ගරු කරන්නට මා ප්‍රාදර සහෝදර සෞදරයනෙහි. ඔබත් මමත් බැඳී සිටිනවා. අද දවස්සේ අපේ නිසා විශේෂාකාරයෙන් ්‍යඥා කරමු, අපේ සබහා නායකත්වය වෙනුවෙන්. ශුදෝත්තම පියතුමන් වෙනුවෙන් සහ අපේ ලාංකයේ සභහාවේ සියලුම රදගොරතුමන්ලා වෙනුවෙන්, සියලුම පදවෙන් දේරුන් වෙනුවෙන්. අපි යාඥා කරමු. ඔවුන් දෙවිඳුන් වෙනුවෙන්, අපිත් එක්ක ඉන්න අපේ නායකීන්. ඔවුන්ගේ තීරණවලට ගරු කරමින් ඒවාට විශ්වාසවන්තවෙමින්. අපිත් මේ දේවරාජ්‍ය ගොඩනගන්නට උදව් කරමු සවයක්වෙමු ඒ වෙනුවෙන්. +නා කරමු අෙන්න